ලේසි දැන් නිබන්නේ ශාන්ත ප්‍රණීතත්වය දැකලා ලෝකය අස්වාසාරත්වය දකින එක ලේසි. ලෝකය අස්සාරත්වය දැක්කලා නිවන ශාන්ත ප්‍රණීතත්වය දකිනකොට පොඩ්ඩක් අර දල් ගතියක් වගේ නෝ. ඔයන ඒ සසන්නා ඒ සම්බත කර්මතන් දිගටමත නිත්‍යව සුකු වත්තු තිරවානය දැ ගැප්ක තියනන ගැප්ිකේ කර්මතන වල පශන අසාරක මුලදි වඩන්න මුද අසාරකින් තම ලෝක ඇතක බැඳීම නිදහස් කරන්න බැඳීම නිදහස්සනකට හිත පිහිටවා අනිත් දැකර කමක් නෑ දැ බුදු දැම්බ කාලත මේකත ඔට්ටු රදීනන ඔට්ටු විචේස කමක් නෑ ඇමතිසම කර්ම සේන වඩන්න පන්න අලු කටය මං බණගෙන් අලු කට්ටිය ඒකන හැමතිම පරණ කටිය ඉස්සර ඉන්න පා සිීත සිදන පස යන්නු බාවන් සාකට්ටක ඇයි අරික දන්න එත නැතවෙන්න පස්්නක හපු කටිය ධර්ම කටි කියන වැන්න ඇති දන්නවා නතකට දැනු පරිසිනකට ගන්නේ අලු කටි සරට හැමතිසම කර්මසයන වන්න අලු කට්ටිය අනිකට අනුසෝරය කර පොඩාර වඩල විරන්න වැරිච කටි පොඩක් කර මේන්ටෙන් කරන්න පොටක්කෝ දන කතාවතේ න නමුත් විදිර කර්මත වඩවන බෑ එහ වඩන පුළම තවුරුදු හතරක්රිය එහ වස්සක් කියනවා එතර වැඩ වැඩිච්ච කට්ටී විතරයින්න අනුත ඉන්න නැකව එහ වස්ස කන මේක ඇනහමට පහක් විදරනකොට මේ ගිල පීක්වෙන ගන්න එන්න පි ඔක්කො විරයි එක හේතුවාසන මේ අදව නිවඳ හේතුවාස ගරව යන විර ඇවිල්ල මේකට රහත්ත රටනටාව එතර පූල්ලයක් ඇතිර මේ අන්න පූල්ලෙකට ඔබතු මේ කියෙන හරි ම ඉදාරය කන්නොත් කන්න ගාඩව ගැන්න විදිිය බල්ල සීසන් ඒත් දැන් කරන්නේ සීසන් එක්ව දාදාදාල ඔක්කෝම පෙරලට ගක්ගත්ත ඉරව ඒටික ආපුටික සහ තවිතුටි කර ඉරඟ දැ මේ හලා ටිකටි හලා ඇැ ඒ ඔන්නයි නැහෝ කර කරනක වර්ෂන්ලින් ඉළඟ ඉරඟට ලේර රංගිය මේ කරක් සෑට මේ උඩ ගිල්ති බල හෙම ඉන්න නෑ කඩා වැටන සෙබස ගන්න නොමේ මීමෙන් දැග පවශන විදි මුකුත් නෑන ඒදේ අහල තමයි එන්න ඕන අහල වෙල ඊට පාස කර බශප් කරන දීෆින්නක පැද අපි දැ පලින් දවස කරන්න ඒ පැ දෙකක් විතර කරන්නේ කෑර ඔක්කෝ සමත අහපු කටන ආහපු කටට පහර අ ඔක්කම එන්න ඊට පස එන්න ඊට පස්සම කර්මර ියුක වන්න වෙන යන්න ඒක මේ අසාරත්වය කොහොද ඇඟට වදින්න ඔබතුමා බුද්ධ සාහනය දුක කියන කරන්තින්න මේ විපාග දු කරන්න ඒ එතනත වලින් වැරද මෙහ තමයි දුක වැඩි ආශ්වාතයෙන් දුක දක වැඩි ආශාදය වැදන වෙලාති මේ රටවල්ටික හදල තියෙන දේශයෙන් තොර වැනික හොඳේ බොහ හොඳ එක පස හම වුණහ දැඟ අපි ලංකාව කත්තයි හමිසේ යකාන කර මල පැල ඉන්නයි මිනිසු මේඒ පටක් මේ පුල් පන්නකින්නවන රාග දේශය දෙගත්තිය නවා දේශය මහාසාාවතයි රාග අල්පසාාවතයයි ඉති ඒක මේ මිසේකත මට තාම පශ්න ඇතින මේ කොහෙද මේත් හොයා ගතකින් කරන්නාව එකත්තින මේ රටවල් හදදදිී මේ රට හදන කර මේ රටවල් හැමක එංගලන්ත යට පිසිි මිති එඟ යටත්වීද මෑත කාරමට එක්තර යුනිවර්සිටියක එක්තර ඩීන් කෙනෙක්කම්ුණ එතු මතා මට මේ කතන්දර කිවේ ඔබතුවර මේ කතා වැදගත්තේ කර මට එක්තර සාමීන් වහසර මොල ගැන්ගේ පිලාවේ එතන හිටපු යනිවර්සිට සීනිය ලෙක්චර කෙන ඩීන් කෙන හිටපු එංගලන්ත රැජින ඉතිහාස කතාවේදි ලංකාවට එවලතින් ලංකා ඒක සුද්ධිය රැජින එවල තියෙනවා යම් මහත්තෙක් කවරගේ සුද්දෙක්වල තියෙනවා මේ ලංකාව රටත් තියෙන සිලෝන් කියලා සිලෝන් කියල මේ රටේ මහා නිගංගර නීච නූගත්නය හෙමිසු ඇද්ද වගේ සරන් කිටිකහගෙන ඉන්නේ මුංකට්ටේ දියවලොප් කරන්න මොකක් හරි උපක්කම ගඳන අපි නැඟර නියෝජිතය කැවලා යවලට ඒ මනුසැකිර අවුත් දෙකක් ලංකායද අපින් සාමින්්‍යවාසර ඔක්කොමත්තේ කතාබා කර ඉගෙන අධ්‍යයනය කරම රටගැන අධ්‍යයනය කලා එයා රිපෝට්ටක දිල අපි තමයි නූගත්ති උන්ටිකින්න උන්ටි කරන දන්න මොක කන්නේ ලංකායිදම් දන්න දෙව ඒක හිතුද වාස්තු විද්‍යාව
කෙලවට දන්න මොකල් සයින්ස් කල් දන්න නක්ෂාස් විද්‍යාව බුදුදහම් මානසික බැඳීමනි තොරො ඉන්න ක්‍රමි නිදහස් චින්තනය ඒසි මානව හිමිකම් මනුසර ගරු කිල්ල අන්ත තමයි මේ ඇග්‍රිකල්චර් ස්පිචුල් ඇග්‍රිකල්චර් පතන් අපේ අච්චම් සීරිසර් ගස්කුල කතාන මගේ රත්තරම් පුතිය කතාගන්න ස්පිචුවල් මේ දැක යස් කරන දැන ස්පිචුවල් පාමි තර ඔය කෝමති රටවල්තමයි බෙහෙත් ලංකාව වෙදු ගතෙන්නේ ඉරිගේෂන කෙලවර ඒ ඊටවා සන්තරය මේ වෛද්‍යරු කෙල් කොට කරන්න ලංකා වෛද්‍යරු හිට කියලා කරන්න විද මහතුට කියන වේදේ මහත්ය විද මහත්තයන අනිතක තමයි සියරුම් අම්මල වෙද මහතුරු ඒක ඩොබට් නොක්සේ එදාහලද පොතේ තිය අම්මල තාත් අම්ම සියරු රේග රෝගට බෙහෙත් දන්න අත් බෙහෙත් ආදාත් මේ අද පොඩික කැස්සත් උසන්දුන දින ඇන්ටිබඩි දෙන එහෙමකක් ලංකායකම ඉදිුන්නේ ඇග්‍රිකල්චර් සංස්කෘතිය චිත්‍ර හැමදේකම එහා තිබිච්ච රටක් ඒත් ඒ එහෙම වෙන්න හේතුව මෙහෙ වගේ දැන් මෙහෙ වගේ නිදහස් චින්තනය දැන් මේ රිපෝට් එක අරන් ගියා මට හිතෙනද ඒ කට්ටිය ස්ටඩි කරලා මේ මොකද මේ කතන්දරේ කියලා ඒවට අනුකූලද මේ රටවල් අලුතෙන් දැන් ඒකට ඉතින් එහාට මේ මේ ඕස්ට්‍රේලියාව කැනඩාව ඔය වගේ රටවල් මේ මෙයාල විසින් හදපු රටවල්නේ ආකල් මේවා මේ මෑන් මේඩ් ඒවා දැන් UK වගේ නිකන් අර මුල ඉඳන්ම හදිච්ච ඒවා. දැන් මේවා ටවුන් ප්ලෑනින් වගේ කළා. දැන් මම මේ පාරවල් හකට කෙලීම් පාරවල්. නෝත් සවුත් ඊස්ට් වෙස්ට් හරියටම කඩලා තියෙනවානේ. දැන් නෝත් සවුත් ඊස්ට් හරි දිශේන කරන වාස් දුර ගොඩාක් අඩු වෙනවා. 45 ඩිග්‍රීස් වෙන ආබා දෙන්නෙම නැහැ. ඒ වගේ අර ඒ විද්‍යාවට අනුකූල මේවා නිර්මාණය කරලා තියෙනවා. ඊළඟට කොහෙන් අද මේ රාග දේශ මොහොනේ දේශයේ නරකයි කියලා නිකන් තියෙනවානේ. යාගම කෝඩ් නැන්නේ ඔකට මනෝවිද්‍යාව ඉගෙන ගන්නවානේ. ඇංග මැනේජ්මන්ට් මෙහෙම ප්‍රධාන මේකන්නේ. එතකොට මෙහි රට හදලා තියෙනවා අර ඇංග්‍රි කියන එක අඩු වෙන්නේ. දේශයේ අඩු වෙන හදලා තියෙනවා. ඩිසිප්ලින් එක නීති රීති එක ඒ නීතියට ගරු කරගෙන ඉන්න ඕන. දැන් හැමතිස්සෙම මේක නීතිය ප්‍රයෝජනයට ගන්න කරා. කවුරුත් කාටද ඒක නීතිය. ඒ නීති ඕන ඕන කරන ඕන විදිහ හදන්නේ නැහැ. කුංජේ කාර්තක ලොකු කාර්තක ඕනකට එහෙම පුළන්නේ. අන්න ඒ පසුබිම යටතේ මෙයා දේශයෙන් තොරව ඉන්න හදලා තියෙනවා. දේශයෙන් තොර රාගයෙන් ඉන්න පුළුවන්. හැබැයි ඒක අල්පතාවදේ. ආශ්වාදී විනින අල්පතාවදේ. ඒ ආශ්වාසය දේශය හටගත්තා හරි මහා සාවදී. මල පැල්ල පිච්චිලා ගහ මරාගෙන ඔලු කලාගෙන එහෙම යනවනේ. ඒක තමයි හතර පාට හිතුවේ. ඒතර ඉතින් අර ලංකාවේ ඉන්නේ වාසියක් තියෙනවා කියලා ඒතර ඉතින් දේශය මහා ගොඩක් තියෙනවා. හැබැයි ඉතින් ඒ දේශ සහගත පරිසරයේ දේශයෙන් තොරව ඉන්න එක තමයි හොඳ. දැන් මේ රටක ඕන මොන බණ ඕන ධර්ම ඕන දර්ශනයක් කියන අයිතියක් තියෙනවා. අපේ රටේ එහෙම කියන අයිතියක් නැහැ. ඒ කට්ටිය දන්නේ කියන එක කියන්න බෑ. හැම එකක්ම ඉන්ජියෝ ඉන්ජියෝ මූලධර්මවාදී බටහිර අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ ඕක තමයි තියෙන්නේ බණ කියන දේ වගේ කරනවා දැන් ඒ වගේ කිය දැන් ඒක දේශීය පතුරනවා ඒ කියන්නේ මුළු සංස්ථා පිටිමේම තියෙන්නේ දැන් පාර්ලිමේන්තුව ගන්න මිසුරු ගහ ගන්න කොහොමද පාර්ලිමේන්තුවේ දැන් පුංචිකට පෙන්නන තියාගෙන මහජන නියෝතිය ඔව් වැඩි හිටියන පමණයි පාර්ලිමේන්තුවේ ඒවා වෙලා තියෙන ඒවට මූලික හේතු ඒකත් මුලක් තියෙනවා හැම එකට මුලක් තියෙනවා ඒ පහුගේ කාර්ය දිගින් දිගටම මේ ශාසනයට සහ පාර්ලිමේන්තුවට ගිහලා තියෙන අර මගේ ඕලෙල් ෆේල් වෙච්ච උන් ටික 80% ඒවට ගිහලා තියෙනවා මොකවත් තේරෙන්නේ නැති අර අන්ධ බාල පෘථග්ජන කමක් නෑ කමක් නෑ කොහොම පෘථග්ජනන්නේ පෘථග්ජනට කාට එහා ගිහලා තිබ්බ අර අර මොලේ බුද්ධිය නැති කම ඒ අඥාන පිස් ගිහිල්ලා ඒ මුදු ගන්න තීන්දු තියෙන දැන් අපි ඉංජිනේරින් කරලා තියෙනවා ආර්.ඩී. හි වැඩ කරලා තියෙන තේරෙන්නේ නැති ඉන්න ලොකෝගෙන් තීන්දු දෙන තීන්දු ගත්තා රජයේ තීරු ආයතන වල ඒ වැඩ කරන ටෙක්නිකල් ස්ටාෆ් වලට අර මිනිස්සු කියනකොට hina යනවා කරන් දෙමු දැන් මුට කිව්වට වැඩකුත් නැහැ ඌට මොලේ නැහැ බලේ තියෙනවා තේරෙනානේ මොලේ නැහැ බලේ තියෙනවා මෙහෙම කරපියෝ කරන්නත් වෙලා තියෙනවා ඊතර අර ඉන්න මිනිස්සු ටික දහසක් බලන් හිටියා මූට කිව්වට හරියන්නේ නැහැ මොකෝ යන්නේ ඉගෙන ගත්තේ එකක් මේක කරන තව එකක් දැන් ඔක්කොම කොහෙද කැනඩාවේ ඕස්ට්‍රේලියාවේ අර ඉගෙන ගන්න හොඳ මොලේ තියෙනුන් ටික කැනඩාවේ ඕස්ට්‍රේලියාවේ යුකේන් තව කට්ටියක් USA තව ටිකක් ඉන්නවා මේ රටවල මොකද කරන්නේ වගේ මොලේ තියෙනුන් ගන්න වැඩි කර ගන්නවා අපේ උන් ටික මොකද අර මොට්ටෝ රෑනක් එල්ලා ඒ රට පැට්‍රෝ රෑන ඒ ඊට පස්සේ ඒකටම හරියන පන්තලේ හාමුදුත් ඉන්නවා මාම බැහැනේ වගේ එහෙමනේ හාමුදුනේ ඔව් ඔව් එහෙම තමයි ඉතින් ඒකට කියන්නේ මොකද පන්ති අත පාසෙක නැත්තම් කරන්නම දෙයක් නැහැ. අතර කේන්ද්‍රයේ පාළුයි. අර එහෙම ප්‍රශ්නෙද? ඒ රියල් කතාවට යන්න ඕන.
කන්න බොන්න නැත්ත ඒක බඩගෝත්‍ර වාද වෙන එකද මේ මේ බණ්ඩ කියද්දි දිගින්ද මේ බඩගෝත්‍ර වෙලිලා මේකට කෑ ගහන්නේ ඉතින් එහෙම මහා ලොකු ඒක ඒක මේ රටේ මහා විනාශයක් අඥාන පිරිසිදින් බලයක් කරලා පාලනය කරනවා රට මරාජිකයිනේ මේ රටේ ඉතින් පුදුමාක ඒක ලෝකයේ සුන්දරම රට හැබැයි දැන් මෙහි චුට්ටක් කල්පනා බැලුවොත් එහෙම කිලෝමීටර් 3400ක් වාහන එක වගේ අපේ 300ක් ආර්ථිකය මොකද දෙන්නේ අඳුකරත් බහුවල සීතලක් තියෙන සීතල උෂ්ණ සීරු දේවල් පුදුමා කලස්සන ඒක බොහොම සුන්දර භෞතික රටක් සම්පත්තිය රටක් පාලනයකින් තොර කම නිසා වෙච්ච ආබාධය ඒ පාලනයට ආපු ඉස්සර කාලේ ඉතන කොහොමද තිබුණේ ඉස්සරජ කාලේ ඉදිරියට අතේ අර අර එංගලන්ත රජින යන කාලේ මොකද උනේ එදා වෙන්නේ දහම තියෙන නිසා මේ දහම තේරෙන මොළ බුද්ධිමත් කරන ප්‍රඥාවන්ත සායන්දම නායන්දම දුප්පඤ්ඤස කියනවනේ ප්‍රඥාවන්තයින් මේ ධර්මය තේරෙන්නේ එතන ඒ ප්‍රඥාවන්තයින් තමයි ධර්මයේ තොර පන්සලේ. තේරෙනනේ? ඒකට ධ්‍යානලාභින් භාවනා කරන මේ වගේ නම් පංචකාම ලෝකේ වැඩි සෙල්සර නැතුව සකුදාවේ අනාගාමීවට තම රහතන් වහන්සේලා. උන්වහන්සේලා ධර්මාව ජීවත් වෙනවා. ඊනවත ඊළඟ පරම්පරාව ඔය දහම් පාද පිරිවෙන. දැන් පිරිවෙන කියන්නේ මොකද්ද? වන කියන අධ්‍යාපනය, වන පොත් කරනවා. වන අධ්‍යාපනයෙන් පිරිච්ච තැන පිරිවෙන. ඒ අද මොකදලා තියෙන්නේ? මොකක්ක කරගන්නවද ඒකට දැන් වන වලින් පිළ දැන් වෙලා තියෙන්නේ අර කරගන්නවද පොලිල පේල්ලෙච්ච වැඩක්ම නැති දැන් හැම වචනක නිරුක්ති දෙකක් දෙපැත්තට තියෙනවා කරගන්නවද යන්න නැත්නම් මොකද ළමයි මොකද දැන් අඩුම ගන්නව පිළිවෙන හරියදම අඩුම ගානේ අන්න ඒ පිළිවෙන කියලා කියන්නේ මහා ප්‍රඥාන් ස්ථානයක් ඒක එතන ඉන්න පිරිස ධානලාභී චතුත්ථ ධාන දක්වා ගිහිලා හිත පිළිච්ච කට්ටිය හිත පිළල කියන්නේ පුරෝහිතලා හිත පිළිලා චතුර්ථ අධ්‍යාන හිත පිළිලන්නේ අවිද්‍යා ප්‍රහින මහාවේදල සූත්‍රයේ අන්න ඒ වගේ පුරෝහිතල තමයි දා රජතුමාර්තිර කටේ උපදෙස් දෙන්නේ ඒ උපදේශය ඇතුළේ රාග දේශමෙන් තොර සිළු දනාට සම්පත් බෙදී යන ආකාරය ඒ අර අසාධාරණක වුණු විදියට දෙවලා තියෙන ඇයි එහෙම අසාධාරණ නොවෙන්න ගන්නෙ අසාධාරණ කරන කොරණ දෙයක් නෑනේ මේ මිනිස්සු බණ්ඩකේ ගෙදර මොල අසාධාරණෙන් ගත්තත් ඒ වේ ගන්න දෙයක් නෑ දැන් ඔබතුමාට ගත්තොත් එහෙම දැන් මේ ලෝකෙම දෙනවක මොකද දහුවොත් එහෙම හෙට කියනවා බුලත් මේ ලෝකෙම දෙනවකත් කවුරු ගන්නවද මේ අනිච්ච දුක්ඛ යන්ත මහත්යදේ කරන දැන් දෙන ගොඩම හදලා තියෙන එක කුණු ගොඩක් නේ ඇයි මේ පංචකාම ආශාද වස්තු කියලා කියන්නේ මේවත් එක කරදර ගොඩක් විතරයි ලැබිච්ච දෙයක් නැහැ විඳපු දෙයක් නැහැ විඳින්න බෑ රූප විඳින්න බෑ ශබ්ද විඳින්න බෑ උන්න බ්‍රාහ්ම සූත්‍රයේ ගන්ධ විඳිනවා කියලා කන්නේ මේ කරදර ගොඩක් එකක් ගන්න පුළුවන් ඇයි කියලා තෝරගෙන එහෙම මිදෙන්න නිර්මාණ කරනවා දැන් දැන් අද අද ඇතර අපි දවස් සමයේ මෙලිට කාලෙ නිදා ගන්න බෑ. ඇයි මේ කර්මතර කියන්නේ? කැමති සියදා හිත නිදහස් කරගන්න. දැන් මෙන්න මේ වගේ පිරිස තමයි රටේ ඉන්නේ. ඒතර ඒ පිරිස රෝවාන් සබදාන අනාගාමි අරිහත්. ඒ ඔන්න ඒ පිරිස විසින් තමයි මේ පාන රජතුමාට උපදෙස් දෙනව කටේ. එදා බුදුරජාන් වහන්සේගෙන් සහ රහතන් වහන්සේගෙන් උපදෙස් ගන්න තමයි රජතුමා පාන්නේ කරේ. අද මොකද රටේ? ආමුදුරුව තමයි උපදෙස් දෙන්නේ සියලු දෙනා. දද මොකද කරන්නේ? සාමීන් වහන්සේලා සෛනිකායෙම ඉන්න කට්ටිය කියලා රටේ මේ දේශපාලඥයන වඳින අනේ මගේ සාධනේ බේරලා දීලා. හරි ලම්පු අනිත් පැත්තට. ඔව් ඉල්ලෙජ්ජේ. දැන් මෙච්චර මහා ප්‍රාග්ඥ වෙන සාධනයක ඒ සාධන මහා බුද්ධ පුත්‍රයෙක් කට්ටිය කියලා ඔව් මන්තිල ඇමතිවරුක පස්සේ කියන මහා බේර ගන්නවා කියන්නේ. බුද්ධාගම අපි මිනිස්සු ගාවට ඇවිල්ලා අපිට නඩුව කියනවා. ඔව්. පුතගේ මහදේ බඩු කියලා. ඒකට දැනගන්න එක රැක ගන්න ඉතින්. දැන් සත්‍ත්‍ය ස්පෝතිපාගේ ධර්ම වැඩිව තමයි දීගින එකයි මහා පරිමාණ සූත්‍රය එනවා. සත්‍ත්‍ය ස්පෝතිපාගේ ධර්ම වැඩි තමයි සාසන රැකගෙන කරන්න තියෙන්නේ. මේ සාසනය කියන්නේ ගෙවල් දොර ඉද කරන නෙමෙයි. කන්න බොන එක නෙමෙයි සාසනය කියන්නේ. සාසනය කියන්නේ මොකක්ද? මේ ආර්ය සෝවාන් සබුද අනාගාමී අධ්‍යාත්මා ධ්‍යානලාභී ටික. ඒතර ඒකට වඩන්නේ සත්‍ත්‍ය ස්පෝතිපාගේ ධර්ම. සත්‍ත්‍ය ස්පෝතිපාගේ ධර්ම කියන්නේ සතර දහය. අපි සම්පූර්ණ පැය දෙක සාකච්ඡා සත්‍ත්‍ය බෝධිපාද ධර්ම කියන හතරයි. දැන් මේ අපි කරන සාධන රැක ගන්න එක. හැබැයි කියන්නේ තථාක දෙනවා දිව සාධන. බඩ නෙමෙයි. දැන් සාසනය කියලා බඩ රැක ගැනීම එකක්. සාසනයක තව එකක්. දැන් ලංකාවේ ප්‍රශ්න හේ ලංකාවේ ප්‍රශ්න එහෙම කිව්වට මොකද? ඔව්. උගත් කටියක් කරන්න මේකනේ. මහා බැංකුවට මේ මාස කෝටි දවසේනේ 1400 කෝටි දවසේ කරා. මහා දවල් මං කොල්ලයක් දුන්නේ උගත් කටියනේ. උගත් දැයි සම්මත කටිය සහරි බොහොමවත් දන්නේ නැහැ. ඒ හොරමනේ කුවක් කුවක් වට ගහලා මම පාලිමේදී ගියා විතරක් නෙමෙයි. ඒ උගත් කේද මෙහෙම තියෙනවා. නෑ ඒක ඒ ගුණේ හදන්න විදිය නෑ. ගුණේ හදන්න ධර්මයේ තියෙනවා.
උගත්කම විතරක්ම දයන්නේ උගත්කමට ධර්මයේ ප්ලේන් බ්ලෙන්ඩ් කරන්න බෑ උගත්කම පාවිච්චි කළා අහු වෙන්නේ තියෙන ගහන ඇතින් ඔව් අනිත් දෙන්න ටිකේ ගහන ඇටි අහු වෙනවා ඔව් ඉතින් ඒකත් ධර්මයේ තියෙන ඕන දැන් මේ ධර්මයේ තේරුණාට පස්සේ දැන් අද වෙනකොට ලෝකෙ ඉන්න ලංකාව වුණා තියෙන ඉහළම මට ව්‍යාපාරික ශේෂීන් මේ බනහල හිතිනවාගෙන ඉන්නවනේ හිතිනවාගෙන ඉන්නවා දැන් හිතිනවාගෙන මොකද උනේ සල්ලිද නැහැ ඉහළ පෙළේ ව්‍යාපාරික මට කී දින කැලණ අපි ආවනේ ඔබ වහන්සේ මේ ටික අහලා තමයි මේ දැන් සල්ලි තියෙනවා තමයි බල්ලන්න කන සල්ලි තියෙනවා හැබැයි කිනි ගොඩක් හැබැයි මේකෙන් මම තමයි හිතෙනේ විලා තියෙන්නේ ඒතර ඔය වගේ සමස්ත සමාජයේ නිවෙන්න ගත්තොත් එමුකෝ ඒ එහෙම කරන්න පුළුවන් බැරි කමන්නේ පාරමිතා පීච කට්ටි පුරා අනික් කට්ටි දැන් මේ සම්පූර්ණ තේන්න පුළුවන් වගේ තියෙනවා ඒතර දැන් ප්‍රශ්නේ මුල පටන් ගන්නට ගිහුවා මම මේ මේ වගේ රටවල ඉන්නකොට අර ඒ කියන්නේ මේ අනිත් මොඩ තම තමයි තියෙනවා අනිත් දුකන වෙනවා මේක මන් නිවන් දකින්න යුතු මොකද කියන එක හරියට තේරුම් ගන්න බැරි ගමන් දැන් නිවන් දකින්න යුතුයි කියලා කියන්නේ මේ රට කියන ලෙහෙසි ඒ තමයි මේ රටේ තියෙන නිදහස තියෙනවා දැන් මේ 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 නිවන් දකින්න මාර්ගේ වඩන්න නිදහසම ඒ කියන්නේ හිතන්න ඕන බණක් අහන්න ඕන ත්‍රිපිටකය කියවන්න ඕන ඒකත් ඒක තමයි මේ රට මං හිතන්නේ නිවන් දකින්න කටයුතු කරන මම බාර භාවනා කරන හොඳම භාවනා වෙන රටවල මේ රටවල මගේ අත්දැකීම් එක ලංකාවේ රටේ ලංකාවේ දවස් 14ක් 30ේ පොගිල් දාලා අදින එක මෙහි දවස් 6කට ඉවරයි බිල්ලිමක් අහුනොත් හොඳ වාස් දෝෂ නැති තක්කල යනවා අද මිනිස්සු දැන් පුතුමර ගත්ත නැහැ තියෙන මානසිකත්වය බොහොමයක් නික නිදහසේ අපත දවස් පැය 6 8ක් රස්සාව කරගත්තාම හොඳට කාලෙ බලන්න පුළුවන් මිනිහගේ ජීවිතේ මිනිමිනුට වාහනයක් ඕනේ යන්නේ නැහැ පුංචිම අරන් යන්න දෙන්නේ ඉන්න ගයක් ඕන ඔය ටික කාලෙ බල ඉන්න නේ වෙන්නේ මොකක් කරන්නද ඒ ටිකට හොඳටම ඇතිනේ ඒ පැය 6 8 රස්සාව ඇති. අපේ රටේ මදිනේ. ඒ මදි නිසා වෙලා තියෙන මිනිසුන්ලා තියෙන මොකද අයිති විදියෝ උපයන්. අයිති ඉපීමට ගිහින් තමයි පානගත අතත්තාදන් හොර මරකම් වාන්ජා ඔක්කොම යන්නේ නැහනේ. කුඩු බිස්ස සෝවා ඉන්න කුඩු වල ඉඳලා හැමදේම මුළු සමස්ත සමාජින එක වෙලා තියෙන අර අර දරිද්‍රතාවයේදී. ඒව මුල ඉතින් මුල වෙනම එකක්. මො දැන් දැන්ට තියෙන ඉෆෙක්ට් එකයි. මෙහෙ ඉන්න කටි ආය නිවන් දා ලංකාවට එන්න බා. මෙහෙ වඩා සල්ල සුපර් කියන්නේ ඒක නේද සල්ල සරල ඔව් අන්නද සරල සරල ජීවිතේ නෝ හම්දරනේ බෙනිමුතර ජීවිතේ නෝ මට